මෝහක්හයෝ නිප්පාන සමන්තා චක්කවාලි සුවතරා ගච්චන්තු දේවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සද්ගමොක්කදං දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතුූ, අරහතුෝ සම්මා සම්බුද්දස්ස. නමුෝතස්ස භගවතුූ, අරහතුෝ සම්මා සම්බුද්දස්ස. නමුෝ තස්ස භගවතුෝ, අරහතුෝ, සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ සාාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. පන්නත්නී මේ ජීවිතය තුළ අපි සෑම කෙනෙක්ම, විමසා බැලිය යුත්තේ ආත්මාර්තය තුළින්. රාත්මාර්තය ඔස්සේ විමසා බලන ශ්‍රාවකයක් ශක්තිමත්වය යුත්තේ සදධාව තුළමයි ශක්තිමත්වය යුත්තේ සම්මාධිප්තිිය තුළමයි ශක්තිමත්විය යුත්තේ විපස්සනාව තුළමයි ශක්තිමත්වය යුත්තේ සංස්කාරයන්ගේ යථාවබෝධය පිණිසමයි මෙන්න මේටික යම් කෙනෙකුට තිබ්බොත්තේයටට වරදිින්ට විදික් නෑ. අප මුළුමහත් සමාජයේම වඩා යහපත් කරනෝ නම් එන්න මේටික තමයි හදන් ඕන අපිට මේටික හදාන්ට පුළුවන් වුුණොත් ඒටික හැදිච්ච ජාතිය කිසි දවසක කඩා වැටින්නේ. මේ කියන කාරණාටික හැදුනොත් මේ කියන කාරණාටික හැදිච්ච ජාතියකට කවදාකවත් වරදින්නේ මොක දෙයාට වරදිින්ට විදිහක් නෑ මේ කියන කාරනාටික හැදිච්ච ජාතියක් හැම වෙලාවකම අවබෝධය පදනම් කරගෙනයා නැගී සිටිනවා. යම්ජාතියකට සම්මාධීප්ටිය නැති වුණොත්. යම් ජාතියකට අභිසංස්කාර ටික නැති වුණුොත්. යම් ජාතියකට පන්නත්නී යම් අවකාසයක් තුළදී ඒ කෙනට අවබෝධයට අදාළ විමර්ශනය කරන හැකියාව තුළ යම් අයුරකින් විපස්සනාමය කුසලතාවේ නැති වුුණොත් එ කුසලතාවේ නැති ජාතියක් වැටිෙනවා දහම් පාසල් වලින් පවා කරණ්ඩ ඕන දේ තමයි සම්මාධිට්්‍ය හදනක පුුණ්්‍යාපුමේ සංස්කාරයන්ගේ හැඩේ තේරුම් කරලා දෙන එක ශ්‍රද්ධාවහදනක ත් එක්ක මේ පුද්ගලයා තුළ අනි්‍යතාවේ පිළිබඳයි එකැන විපස්සනම කුසලතාවය ගොඩ නගන එක එකන මේ ටික නැතික මයි ජාතියක් වැටන්න බලපාන දැන් ඉස්සරහට මේ නැවත නැවත පාලකයන් පත්කර ගැනීම ගැනු තමයි මේ කාලේ සාකච්ඡාව තියෙන්නේ ඔය ඇත්තු හැමවෙලාවකම බලන්න ඕන කේන්ද්‍රගතව යම් කිසි කෙනෙක් තෝරගන්න නං මේක බුදුරජනසි සම්මාධි්ි සාවක කර කරන උපකාරයක් නැතු දේපලන ගතාවක් නෙමේ සද්දව ගැන හොයන් තියෙනවද බලන්රෝන සම්මාධිට්ටියගෙන බලන්නුවන එක තමයි අපි කේන්ද්‍ර ගත්ත නිර්ණායකවඩෝන ඊට පස්සයා අභිසංස්කාරයන් පිළිබඳව සවද්‍යය නිරවද්‍ය දේ පිළිබඳව පින පවගැන කුසලා කුසලතාව පිළිබඳව විමර්ශනය කර එයායවට ප්‍රතිචාර දක්වුණන විද්‍යක් තියෙනවාද ඒක තමයි අරමාණව හිතවාදීකමයින්නේ ගොඩාක් පාලන තන්ත්‍රය අයුතුළ පවා මානවහිතවාදිකම නැත්තේ. ඉමී දම්මා කුසලා, ඉමී දම්මා කුසලා, කුසලය මෙයයි අකුසලය මෙයයි කියලවුන්ට ඥාන සම්ප්‍රයුක්තකමක් නෑ. ඒවගේම තමයි ජීවිතයි පරිනතකම යථාවවබෝධයඇත් එක්ක ගොඩනගිච්ච පරිනතකමක් ඒ පුද්ගලයාට තියෙනවාද කියලාපි විමසා බලන්නුවන්. මෙන්න මේවිදියට යම් කෙනෙකුට යම් අයුරකින් යම්මාකාරයකින් විමසා බලන්න පුළුවන්න්නං, ඒ යම්මාආකාරයකින් විමසා බලන්ට පුළුවන් ජාතියට කවදාවත් පින්නොත්නිි වරදින්නේ කවම දාකවත් වරදින්නේ එන් සම මේ විමර්ශණය බුදුරජනසික ශ්‍රාවකයකුට විශාල අනුබලයා විශාල අනුගග්‍රහයක් එතට ඒ ජීවිතය අත්දැකීම අවබෝධය කරා විමසා බලනකට අදාළ මේ මූලික තත්වේ ගොඩනගෙන්ඩ තමයි අපි ඔය මල් පූජා කරන පහන් පූජා කරනවත් පිළිත් කරනයවයින් පවා නු බලයක් ලැබ. යම් කෙනෙක් කියයන පුළුවන් මල් පූජා කරන්න කියලා බුදුරජනසුවාදාලින්නේේ අපරාධ නිකන් තෙල් අපරාධ පහන් ඒව වෙනුව වියදන් කරන සල්ලි අපරාධි කල කිය පැවිදියි නැද ඉන්නවා එෙමයි ඉන්නවා මට මත එක වෙලාකොයි ගෝල් පේස් එක තිමුණු අරගලයේ වෙලාව එක පැවිත් දෙකවා බෞද්ධ භික්ෂුවක් කෙනෙක් ගැන ප්‍රසන කරන්න ඕන කතාවක් එහෙම පහන් පත්තු කරන්නට ඕන්නෑ ලුකෝට. ඒවා බුදුරජනසු අදාලිනෑ.ම විතියන මල් යායවල් කඩාගෙනෑවිල්ලා එහම පුෂ්පූජා පත්ව වනනි ගැන බුදුරජනසුවාදාලනේ ඒම හිස්දේවල්. එගේ මෝඩ දේවල් කරන්නට ඕන්නේ කියල මට මතක එත්තරා පැවිද්දික් කිව්වා. එතු ඒක අපට තේරෙනවා එයාට සම්මාධිට්්‍යත් නෑ එයාට පුුණ්‍යාපපුුණනි සංස්කාරයෙන් පිබඳවදහසත් නෑ. සද්ධාවත්නෑ අනිත්‍යතාාවයාදිී විපස්සනමී කුසලතාවේ ගැන හැකිියාවකුත යට නෑ. එම තිබ්බනං එයා මේ කාරණ හතරටම මල් පූජා කරණික ඇතුලින් උපකාරයක් ලැබෙනවා නේද කියලායා මොහොතක් විමසනවා. මෝතක් කල්පනා කළ බලනොවා. දැන් ඔය මල් පූජා කරණක පවා පුංචිකාලින් ල දරුවටේ ආභාෂය දෙන්නෝන වෙන මොකක්වත් නිසා නිෙමි.මී කියන ප්‍රධාන කාරණ හත්තරට මේකින් අනුබලයක් ලැබෙනවා. සම්මාධිට්ටියටද සද්ධාවටද සංස්කාරයන්ගේ හැඩේ පිළිබඳ ඥාන සම්ප්‍රයුක්තකමටද අනිත්‍යතාවේ ආදී විපස්සනමේ හැකියාවටද මේට අනුබලයක් ලැබෙනවා. ඒ අනුබලයක් ලැබෙන විදියට තමයි බෞද්ධ ආචාර ගෝචරකම් බෞද්ධ වත පිළිවෙත පින්නොත්නී ගොඩ නැගිලතියෙන්නේ සකස්වෙලා තියන්නේ. එති ඒක බුදුරජාන්සගේ ශ්‍රාවකයකුට අවබෝධය කරා යන ගමනට විශාල අනුබලයක් විසාාල හැකියාවක් විස්සාලම අනුග්‍රහයක් එතුර ඒ අනුග්‍රහය ඒ අනුබලය ඒ අර්ථය අපීඉතා මැනවින් තේරුම් ගඩුවඕන දැන් උදාාරණය කුොදර උදෙම මල්තිකක් කටල පූජා කරනකොට හි දවස පටන්ගන්න උදෙෙන්ම මල්ටික කටල පූජා කරලා එහෙම පූජා කරන්න පෙළඹැවීමක් නැත්තන් ගෙදරට අතගහන්න මල් ව්ටි උදෙම්ම නැගිටලා අම්ම ගෙදර මල් පූජා කරන වනං ගෙදරායගේ සද්ධහාව දුරුවල නම් සම්මාධිත්‍යය දුරුවලනං යථාභූතිඥානයේ දුරුවලනං විපස්සනමය හැකියාව යම් තැනක දුරුවල නං ඒ දුරුවල වඋනොත්තෙම යා ඒකට එකතු වෙන එක එයා මැලිකරන්න පුළුවන් එයා තුළ මේ අරතිය නිකම් ඉන්න පුළුවන් යකට අරතිය කියලන්නේ අපි පින්නත්ී ධරමය තුළ කියන්නේ ඒ අරථය තුළ නිකම්ම ඉන්න පුළුවන් බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයා අරතිය නඩත්තු කරන කෙනෙක් නෙමයි බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකය අවබෝධය ඇසුරු කරගන විමර්ශනය කරන කෙනෙක් නැතු අරතිය නඩත්තු කරන කෙනෙක් නෙමි එතුවන දැ අපිට සමහර විට දැන් අම්ම හොඳට මල් පහන් පත්තු කරනවා දරුවටඒක පෙළඹ විුමක් නෑ මහත්ත යටකට ුවොමනාවක් නෑ ඊට පස්සේ ගෙදරන්න අනෙක් අ හිටිකහමනක් නැත්තං සමහරවිට ඒ අම්ම මල්පව මල් පූජා කරන්නත් පුර පුපුර හිතේ ගොඩාක් පීඩාවි අන මෙහෙම අසපුරු ෂෝටිගක් එක මට ඉන්ඩ උනානි මලක් පහන පූජා කරඩුවත් හිත දෙන්නති මෙහෙම ජාතියක් මගේ දරුව කියන්නේ කොහොද මගේ මහත්තයක් කියන්නේ කොහමද මගේ බිරිඳ කියන්නේ කොමද මගේ අම්මතාර්ත කියන්නේ කොහොම කියලා අභ්‍යන්තරික යම් දැවීමක්කයා තුළතියෙන්න්න පුළුවන් අභ්‍යන්තරිකව යම් දැවීමක්ගේ ශ්‍රාවකයා තුළ තියෙන්න්න පුළුවන් එතනි අභ්‍යන්තරිකව යම් දැවීමක් තියෙන කොට ඒ දැවීම පදනම් කරගෙන විමසා බලන කොටඒ දැවීම පදනම් කරගෙන විමසා බලනකොට ඒ අම්මට වෙච්ේ ලොකු යහපතක් නෑ අවංකවයා සද්ධාවෙන් මල් පූජා කරන්න ාපු බව ඇත්ත සද්ධාවෙන් සසුන් මනසකින් යට මල්තික පූජා කරගන්ඩ අවකාශයක් ලැබේද කවදවත් පිනත්නකට අවකාශයක් ලැබින්නේ නැහැ යාටඒකට කවදාවත්ම අවකාසයක් ලැබින්නේ එයාට ඒකට කවර ආගාරයකින්වත් අවකාශයක් ලැබින්නේ පින්වත්න එනන් සැබෑ අවබෝධය ඇසුරුරගෙන විමසා බලනකොට අවබෝධය ඇසුරුරගන විමසා බලන ශ්‍රාවකයා අවබෝධය කේන්ද්‍රගත කරගෙන විමර්ශනී කරන ශ්‍රාවකයා ඊට වඩ බොහොම ගැඹුරකින් තමයියා කල්පනා කරන්නේ විමසන්නේ එතොට එයා එයා හැමවෙලාවකම උපක්‍රමශීලී වෙනවා ඒ මල්වට්ටිය තුළ හඟවා ෙදරයියට සදධාවදේන්ට ල්වට්‍යය තුළ හඟවා ඒ තුළ සම්ධි පදවන්. මල්වචි තුළ හඟවා ුණ්්‍යා පුුණ්‍ය සම්ස්කාරයන්ගේ හඩේ පිළබඳ ඉගියයක්ක් ලබක්දන්න. යතාභූත ඥානයේ පදනම් කරගන නි්චානු පස්සියාද විහරණයකෙන් එයාට ලோකෙ විමසන විදිිය පිළිබඳ ඉංගියක්க்கයා මල්වටිය තුළ හගලා ලෝකයටට දෙෙනවා. එක්කෝමද කරන්නේ. තුර මේ ම සම්මාධදිප්ික අන ියයියට සම්මාධිප්ියේ නෑනේද කියලා ලෝකේ දිහා බලන්ඩිපා දෝමනස්සයක් මයියෙන්නේ. දරෝදිහා බලන්ඩිපා දෝමනස්වයක් මයියෙන්නේ. නිදාාගනින්ද දරවාදිී අබලන්ඩිපයි නැිටලම මල්ටික පූජා කරනම් මොකද පහන පත්තු කරන්න ොකද මනැත්තම්ම ගෙදර බුදු පහනවත්තියන්න කෙනෙක් නෑනේ. එවත්ත්තන් දවස්ථනයක වෙනත්තාගමි හැයත්තින කතෝලික වගේ සම්භාවයක්තියන කෙනෙක් දදි මනැත්තම්ම මේ දේමය නිසාා ප්‍රතිමාවිශර වත් පිතුතිි කරන්න කෙනෙක් න ද කියලා මමුකද මේ බන්න කතෝලිකම්මලත්හනවා එතට එමම මං මන්නැත්තම්ම අපේගෙදර මේ ආචාර ධර්මටික කරන්න කෙනෙක් නෑනීද කියල කවදාවත් මොනාගම කෙනෙක් අ හිතන්පා ඒකින් ඇතිවෙන දෝමනස්සේ අපිිය පෙලනවා ඇතුලේ ඇතිෙන දෝමනස්සේ අපිියෝ පෙළන්න්න පට ගන්න ඇති වෙන්නේ අපි තුළ නොසන්සුන් කමක්මයි ඒ නොසන්සුන්කමට යන්ඩිපා දරවා නිසාවත් බිරිඳර නිසාවත් ස්වාමියය නිසාවත් ගෙදර කවරයෙක් නිසාවත් එහෙම දෝමනස්සේකට යන්ඩෙපා හැබැයි දැම් බුදුරජානසික ශ්‍රාවකයක් විදියට භාගතුනාන්සි වදාල විදියට ඒකට පොඩි උපක්‍රම සිිලිෙන්ඩ හැමදාම උදෙම්ම මල්ටික කඩලා ගෙදරොක් කුටුමත හන්න බලින් ඇහැරවල අතගහන්න සමට දරවා නිඳී උදට බලි හැරවන්ඩ එයා මුල්කාලිකයි මොනකරදරයක්ද මඩමිට නිදාගණ්ඩ නෑනී අම්මගේ මේ විකාර වැඩනිසා මට නිදාගඩ නෑනේද කලෙයාකැනයා මල් පූජා කරන එක විකාර වැඩක් විදියට මුල්කාලි දකිව හැබැයි පසුකාලීනවයා එක දකින්නේ පස්චාත්කාලීනවයා විදිර කල්පනා කරන්න ටික දවසක් යනකොට මුල්කාලෙ බැනබැන කරයි ඇඇ මේ යා පූජාර මලක් ඔයා පූජා කරන්නයි මේ කාමරේටෝක අරගනාවයි කියලා ටිකක් බරපතල මිත්‍යා දෘෂ්ටියක් නම් තිෙන්නේෙ යහම කියයි ඒහම කිව්ත්තො කොලු දින පතාම කරන්න. පොච්චර ගැරහුවත් කරන්න. දරවා උදේ නිදිනම් එහැරවලානේ පුතේම මල්වටට අතගහන්ද. මේ බුදුරජාණන් වහන්සට පූජා කරන්න සකස් කරලා තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සම්බන්ධ සිතුවිල්ල උදේම දරුවගේ මනසට දෙන්න. සාමාන්‍ය මාසයක් විතර යනුකොට මාසයක් විතර යනකොට එයා මුලින් මොනවදමී අම්ම කරන විකාරවට මොනවද දේ මට ිකන් නිදාගණ්ඩ නෑ නේද කියලා නිදාගනීන මාව හැරවල මේ මොකද මේ මල්ව්ටිකට අතගස්සන්නේ මොකද මේ පැවී දුරුවකට අතගස්සන්නේ මොකද මේ පහනකට අතගස්සන්නේ කියලා එයා මුල්කාලේ කිව්වට මුලින් එයා එහෙම කිව්වට පසුකාලීනවයායක කියන්නේ මුල්කාලයා අයහෙම කිව්වට පසුකාලීනව එයා ඒ කතාව කියන්නේ නැහැ. මුල්කාලෙ විතරයිඒයායි කතාව කියන්නේ පස්සෙ කාලිකයාටක කියන්නේ ීහිතන්නේ සාමාන්‍ය මාසයක් විතර යනකොට එයාට නිකම් ඇහැරෙන අම් ඇදළඟට එනකොට එක ිහිත පුරුුවෙනවා එයා එයාට ජවයක් කෙනවා මේ මල්වටයට අදගානික තුළ මා තුළ ඇතිවන නැවම් ප්‍රබෝධම සිතුවිලිම ප්‍රබෝධමත් කරනවා නියද ජවසම්පන්න කරනවා නේද මව සංසුම් කරනවා නේද මාතුල සංසිඳීමක් කදනවා නේද කෙලෙයාට දැනින්ද ගන්නවා. එතට මල්වටිය මාසෙක් විද මල්වටිය හැමදා මල්ටිකක් කඩල පූජාකරණ අපේ අපේ ජීවිතේ පුරද්දක්න්නේ. ඒ මල්ටිකක්ටඩලා ජීත පුරද්ධක් විදියට මල් පූජා කරන අම්ම කෙනෙකුට තාත් කෙනෙකුට මල්ටිකන් පූජා කරන කෙනෙකුට ඒ මල්ටික පූජා කරණ එක ඇතුළේ අර පුඩ්ුදුකරපු හුරුව මුල් කාලය අපහසුවෙන් කලා දැන්ගේ අපහසුවන් එක කරන්නේ විශේෂ පහසුවකුත් නෑ තමයි නමු තර මුල් අපහසුවනෑ. අ අම්ම දොට තට්ටු කරනුකොට දරුවගේ කාමරයට එයා නැගිටිනවා මේ අම්ම මට කතා කරන්නේ බුදුරජන්නට මල් පූජා කරන වෙලාවේ මල්ටවට්ටිට අතගහන්ට නේද කියලා එයා තුළට කලින් ඇතිවෙච්ච, ව්‍යාපාද සහගත දෝමනස්ස සහගත පටිකසම්පයුක්ත ගතිය නැතුව එයා ප්‍රබෝධීන්ගේ මල්වටිට අත ගහනවා ටි කාලෙක් යනකොට අම්ම නැත් ඒ ගෙදර කෙනෙක්කෝක කරන්න පුරද වෙනවා. තාත් නැතත් ඒ ගෙදර කෙනෙක් තාත් හැමදාම මේ වැඩේ කරනු අපි මේික කරණ්ඩෝන අම්ම හැමදාම වැඩේ කළ අද අපේ අම්මා අද ගෙදර නෑ නමුත් අපි මේකර් ඕන කෙලාරෙගුලින් ඇතුළෙන්ෙ නවාය එකක ඒක ඇතුලේ බලන්න පින්නත්නි සද්ධාව තියෙනවා. එක ඇතුේ ශ්‍රාවකයට උදෙන්ම සම්මාධිට්ටිය තියෙනවා. ඒ ශ්‍රාවකයට කුසලා කුසලතාවේ සම්බන්ධ ඉගියක් තියෙනවා. කුසලා කුසලතාව සම්බන්ධ අදහසක්්‍යයාගේ ඇතුළි වැඩ කරනු. குුසලා குුසලතාව සම්බධ අදහස්‍යයාගේ ඇතුළි වැඩ කරන්නගන්නும். ඒ වගේ මේ ශ්‍රාවකயாතුළு மල්ටික පරවෙලා යනක ඇතුළේ අනිත්‍යතාව සම්බන්ධ යට ඉගියයක් ගන්න පුුව. හැමදාමත් මල් පූජා කරண்டுවෙනි මල් පරවෙන නිසානது පரமල් இவත් කොට නැවත නැවமල් ගහ හැදිී චලුත්මල් මට පූජා කරන්න වෙන්නේ මල් පරවෙල යන නිසානීද. ඒ කඩාපපු මල් අදත් ඒේ විදියටම තියෙනව නම් පුදසුනට මල් අවශ්‍යනෑනීද. බුද්ධාසනයට මල් අවශ්‍යනෑනීද. කියලා අන්නේ විදියට ස්්‍රාවකෑටිකක් ගැබුරෙන්ග විමසන්රගන්න. ඒ මසනයක ඇතුළේ සබ්ධාවට රුකළ හම්බේනෝ සම්මාධිට්ියයට රුකල හම්බේෙනවා මේ සංස්කාරයන්ගේ හැඩේ පිළිබඳ ඥාන සම්පරයක්තකමට රුකු හබෙන අනිච්‍යානු පස්සි විහිරණයාද විපස්සනමේ කවුශල්ලිට උපකාරය ලැබෙනවා. මෙන්න මේ උපකාර හතර තමයි අප දහම් පාසලෙත් අ දැන් ඕන පන්සලෙත් අ දැන්න ඕන ෙරත්හදැන්න ඕන පවුලෙත් අහදන්නඕන රටිත් අහදැන්ඕන රටිත්හදැන්ලෝන. මේ කාරණ හතර පදනම් කරගෙන තමයි අපි හැම්ම කෙනෙක් දිහාම බලන්ුව. මේක තමයි පුද්ගලයේ කියවන්න තියන හොඳම නිරණයකය කියළමං හිතනි දැන් අපපේ ගෙදර කෙනෙකුට විවහයක් කරලා දෙ නෝනම් බිදුම් තමන්ගේ දුවට පුතෙක් හොය නෝනම් පුතාට දියනණයක් හොය ඕොන විවාහ කරලා දෙද්දී කුලය හොයන්ඩිපා ගෝතරයේ හොයන්ඩිපා අධ්‍යාපන සුදුසුකම්ම හොයන්ඩිපා ෘත්තිය වටිනාකම්ම හොයන්ඩිපා දැවැද්දම හොයන්ිපා ඒ බදුරජනසගේ ක්‍රමය නිමි. ඇපින දැවැද හොයනවා පවුල් පරිසරේ තියන අඩුල්ු හුඩුකන් හොයෙනනවා ඊට පස්සේ ඒ අයිගේ සමාජ මට්ටම හොයෙනවා ආර්ථික මේ පසුබිම හොයනවා උගත්කම් හොයනවා ඔයා අතර ප්‍රකට නොකොට කුලේ පරම්පරාව ගෝත්‍රයේ ගැනත් හොයෙනවා. ඔය ටික හොයනවා නං එයා සැබෑ බුදුරජා නොසගේ ශ්‍රාවකයෙක් නෙමී සැබෑ බුදුරජාණන් වහන්සගේ ස්රාවකයා සොයා බලන්න කුමක්ද සැබෑ බුදුරජානාසිගේ ශ්‍රාවකයක් මිනිස්තු කියවණ් ඕන බාහිර ලෝකයේ කියවන්න ඕන පුද්ගලයන් කියවන්්ඩෝන. සද්ධාව මති. සම්මාදිිට්ටිය මතින්. යථභූත ඥානය ඇසුරු කරගන කුසලා කුසලතාව ඇසරු කරගනයා කොච්චර විමසා බලන කෙනෙක්්ද කියන කාරණය තුළින්. ඒවගේ මෙයා විිමසා බලන්ඩෝන, බ්ලෝකයේ ජීවිතාවබෝධය යතාාර්ථාවබෝධය ඔස්සයා කොච්චර ප්‍රතිචාර දක්වන්නඩ දක්සදේ ප්‍රචා දක්වනික ඇළි තමයි උපේක්ෂාවතියෙන්නේ අනිච්ානු පස්සි විහරණයහිින් බලන්නඩ බලන්ඩයාගේ සිතමකද වෙන්නේ උපේක්ෂා සාගත වෙනවා අනිච්චාන උ පස්සී විහරණයහි බලන්න බලන්න ඒ ශ්‍රාවකයාගේ සිත උපේක්ෂාසාගත වෙනවා එබඳු උපේක්ෂසාගතව ලෝකේ අහුලන්ඩ ලෝකෙ කියවන්න ලෝකෙ විමසඩයා කොච්චට දක්ෂද එක් තමයි බුදුරජාන්සගේ ශ්‍රාවකයගේ ප්‍රධන වැඩ පිළිවෙල න්නඕන ඒ බුදුරජන්සිගේ ශ්‍රාවකයෙකුට විශාල රුකුලක් අනු බලයක් අනුග්‍රහයක් එතුට ඒ විදිට අපි කියවන්න ඕන අර විවා අවාහා විහාවලදී දෑවැද මත ආර්ථික පසුබිම් මත සමාජ තත්ත්වය මත උගත්කම් මත කුලය මත ලෝකේ අහුලද්දී මේ විදිට අපිට කියවන්න පුළුවන්නන් ඒ දරවාන්ට ලැබෙන සස්්‍රීකම ජීවිතේ තමයි එහට මුණ ගැහෙන්නේ පාලකයෙක් තේරුවක් ස්රහට විස්සරහට නැවත නැවත ආයත් ඔබට මැතිවරන අවකාශයක් න අවකාශය ඇතුළි හැම වෙලාවකම බලන්ඩෝන ඔය ඇත්තෝ හැඟීම් මැතුළි නමේ හැගීීමම තුි බලන්ඩපා දෘෂ්ටිය ඇතුළි බලන්ඩපා හැම වෙලාම් බල සදධ හොමත හැම වෙලාම සම්මාධදිට්ටීමත හැම වෙලාවකම කුසලා කුසලතාව ඔස්සේ අරත්ථ නිරූපනීමමත විපස්සනමේ හැකියාවතුළ උපේක්ෂ සසාගතව කටයුතු කිරීම මත මයි අපි බලන්ඩෝන. ඒම බැලුවොත් රටක් විදිර වර දින්නේ කෙනෙක් කියන පුලන් ඒ මට්ටමින් ලෝකේ බල්ල කොහෙද ලෝකේ වඩානක දොසවල තිම ලෝකේ කොහෙවත් සෝල නැතුව ඇැත්ති ැ එමි ෝොවන්න්නඩ පුොළුවන්. හේතුව මේ රහතන් වහසලගේ භූමිය. මාර්ග පලලාබින් බිහිවුණු භූමිය. ්‍යනලාබීන් බිහිවුණු භූමිය වීපදුරක් වනාගන්න බැරිතරන් අුරාධපුරයගගේ මහරහතන් ව අහසල වැඩ හිටිය භූමිය ලක්ස ගණන් මහරාතන් වහන්සේලා පාදස් පරසේයට පත්වනු භූමිය. නිකිලෙස් මුනිවරුන් වෙනුවෙන් දෙවිවරු පවා සාධකාරදුන්න භූමිය. පති්ටිස්සති දේවින්ද ලංකායම් ම සාසනම් දේවේන්්‍රය අනාගත බුද්ධසාාසනය ලංකාවී පිහිටනවා ඒ නිසා දේවින්ද්‍රය කුමක් ගැන අවධනය යොමු කළත් ලංකාදීපාරක්ෂ කරන්ට කියලා අපගේ බුදුරජාණන් වොහන්සේ දෙවියන්ට සිහිකරපු භූමිය සිරපු භූමිය. පිවත්න අඩි දෙගතුනක් වලක් කෑරුවත්න් අනුරාධපුරයුගේ මහරහතන් වහන්සෙල්ලා වැඩ හිටිය බවට ලකුණු පහලවෙන භූමිය. රාතන් අහන්සලගේ ආරාම සංකීරණ පිළිබඳ ඉගගේ පහලවෙන භූමිය. මෙ බඳ භූමියයක් ෝකෙ කොහෙදතියෙන්නේ කොහේවත් නෑ. මේ පදනම අඳුනගන්නඇතුව වටහගන්න ඇතුව තේරුම් ගන්න ඇතුව මේ ලෝකයේ පාලකෙක්ගේ සිට යාචකයෙක් දක් කිසිම මිනිහෙකොට සුගතියක් නෑ. යහාපතක් නෑ ඒ නිසා ඉදිරියේදී ඔබට බොහොම කරුණාවෙන් අනුසාසනා කරන්නේ ලො සද්ධාවන්ත පිරිසක්ම ඔබේ නායකත්වයට පත්කරගන්ට ගො ඉදිරියේදී ඔබට එන්නේ මැතිවරණ කාලයක් ඒ මැතිවරන කාය ඇතුළේ ස්වල් පාස්වාදයකින් ගිජු එෙන්ඩපා. දෘෂ්ටි ඇතුළේ තමන්ව හවාදක්වමින් ලෝකයා හෙලාදකින්ඩෙපා දෘෂ්ටියය අදදැකීම කරගන තමන්ගේ ප්‍රාදේෂය මට්ටමින් පාලකයන් පත්කරන්ද. පාලිමේන්තු මැතිවරනයේ දී පාලකය පත් කරදදි ඔ ඇත්තු හැම වෙලාකම මේ කෙනගේ සද්ධාව කෝමද ඉන්ද්‍රිය ධර්ම කොහොමද. විශේෂයම සම්මාධිට්්‍යිය කෝමද, සද්ධාව කෝමද කුසලා කුසලතාව ඔස්සේ යා ලෝකේ කියවන්නට කොච්චර දක්සයි. ඇයිඒම හොයන් ඕන පින්නත්ි මේ මෙයයි කුසලේ මෙය කුසලේ කියලා දන්න කෙනෙේ පුදදුම මානව හිතවාදන. පින ගැන අදහසක් තියන කෙන පින්නත්්‍ය හාහරි පරි්‍යාවග සීලි. එයා රැස් කරන්නේ එයා හොකන් කරන්නේ කුසලා කුසල තාාවේ ගැෙන දන්න කිෙනට හොරංන් කරන්න හිත දෙන්නන. දැ අපි කිය නොනියද බහුතරයක් පාලන තන්ත්‍රියයායි හොරු කියලා. ඇයි ඒ හොරකම එන්නේ පින්නත්නි හොරකමට තමා තුළ බියක් උපදිින් නැතිකමට. තැතිගැනීමක් උපදිින් නැතිකමට. පාලන් තන්ත්‍රය කෙනෙක් හොරකං කරනවා අනන් එයා හොරකං කරන්නේ එයාට පින ගැන අදහසක් නෑ. පව ගැන බියක් නෑ. සසර බය කියලෙ එකටනේ. ඒකයි කුසල කුසලතාවට අරු වඩා අර්ථයක් එකතු කරන කෙනෙක් අපට පුළුවන් වනොත් මේ රට පාලනී කරන පාලනය කරන අවකාසය තුළ අපට තෝරාපත් කරගණ්ඩ එතකොට අපට මොකක්ද වෙන්නේ එතකොට අප වෙන මේ දේශපාලන කතානම මේවා. මේමා බුදුරජාන්ගේ ශ්‍රාවකයා ශ්‍රාවකත්වය ඇතුළේ විමසන්ට ඕනේවා ඇතුව මේ කහ කවරු තන්ට පාලන තරය ගැ දේශාලන ැක නො කිය. අපි හැම වෙලාෝකම බලඩඕන ඉමේ දම්මා කුසලා ඉමේ දම්මා කුසලා මෙයි කුසලය මෙ අයි අකුසලය කියලා කුසලා කුසල තාාවෝසේ යම් කෙනෙක් විමසා බලනුවාද එබඳු විමසා බලන කෙනෙක්මයි අපි අපේ චන්ந்தයෙන් පත් කළයුතු වන්නේ එතකොට දැන් ඉදිරියේදී පින්වත්නී ඔය ඇත්තන්ට පාර්ලිමේන්තු මැතිවරණයකට පිරිසපත් කරන්න අවකාශේ ලැබෙනකොට, ඔගුලු මේ ආකාරෙෙන් විමසන්ඩ. මේආකාරෙෙන් විමක බුදුරජාසක ශ්‍රාවක විද ඔගොට ඟින් ීමක් කරන්ඩඕන වකාශය. එතොට ඔගොල් ලෝකයා මොන විදියට හිතුවත් කමන්නේ. ශ්‍රාවකයෙක් හිතන්න ඕන ශ්‍රාවකයකින් ලෝකයා නිර්ණායක වසයෙන් බෙදා වංකළ යුත්තේ සම්මාධිට්ිය මත සද්ධාව මත කුසලා කුසල සංස්කාරවස්සයා ලෝකයේ දකිනකම මත සහ අනිච්චානු පස්සිවේරණයේ ආදී අනිත්‍යවසිං විමසාාසිත උපයක්ෂසාගත කරගැනීමට එයා තුළ දරන ප්‍රියත්නය කොච්චරද කියෙනක. මෙන්න මේකාරණ මත අපට පුළුවන්න යම්කිෙනෙක් පත් කරගඩ ඒ ජාතියට කවදාවත් වරදින්නේ. ඒ හට කවදාවත් කියඩ වෙන්නේ මේ පාලකයෝ හොරකං කරනවා හොරකං කරනවා කිය කියන්ඩ වෙන්නේ. පිින්වත් හොඳට බලන්න පිනගැන යම් අදහසක් තියෙන කෙනා. පවගැන යම් අදහසක් තියෙන කෙනා. පාරේ හතරමං හන්දියක සිංගමන්යදින හිඟාකන මහත්තේ කම්බුණත්. ඒ සිංගමන්යදින මහත්තයට අත්යා කියා කරිදිනවා. කුසලේමය යකුසලේමයයි පිළිබඳයි හරියට අදහසක් නැති කෙනාට දෙන්ඩ හිත් පහලවෙින්නේ එයා සමාරට ඒකට තවත් දහසකුත් කතා කියනො එක යට කරන්න මොනවාද කියන්නේ එයා කියන්න පුළුවන් ඔය කාරණ සල්ලි නැතුවට කරනී අනිමි ඔය බිස්නස් කරන්නේ තව කෙනෙක් කියන්න පුළුවන් ඔය මිනිස්සුන්ගේ ඔය අතපය අකුලගෙන බැඳගෙන හිටියට අතපයි අකුලගෙන නෑ එල් හොඳට දිගෑරලලා ඇවිදින්ට පුළුවන් අය ම දැකලති නොහෙම ඇවිදි කියලා යා සමර් සිද්ධිත් කියෙනවා ආවල්තැනඉන්න මනුසේ ම දැක් අහවල් තැන හොඳට ඇවිදලා යනවා දරුවෝත් එක්ක නමුත් අත නි රෝධ පුුවකටවෙලා නමුතේ හොඳට ඇවිදලේ නොමන්ද කක තියවා. එදා මං හිතාගත්තා කවදාවත්තින් ගන්නකුට දෙන්න නෑ කියලා. කියලා යාර නොදෙනක වහන්ට? නොදීම පිනිසාර තමන්ට අතහැරීම පිනිසා අර්තය මතුනවනික වහන්ඩ දහසකුත් කතාකිෙනයි. එයා පින ගැන පව ගැන පිළිබඳ ගැඹුරු අර්ථයක්කයාට නෑ අර්ථයක් තිබනන් කවුරු හරිිෙන ගල්ලග ගෙනන කොටය කරන්නේ තියන විදිහට දෙනක. අරගෙනයා කෑවදකට බිව්වාදය එකක විනාශස කලාදේක තවත් කෙනෙකුට දුන්න දෙකේ මොවදක ලේවා වැඩන්නේ. එය දන්නවා යම් දෙයක් දුන්නොත් ඒකට අනුරූපිී පුුණ්්‍ය විපාකයක් පවතින බව. අන්න එබඳු ශ්‍රාවකයකුට කවදාවත් අන් සතු දෙයක් ගණට හිත් පහළ වෙන්නේ. අන් සතු දෙයක් ගණටයාට කවදාවත් සිතක් පහළ වෙන්නේ. එ බඳු තැනකට අපි ලෝක කියවන්නු එන මේ විවාහාවෙන්න දරුවාට විවාහ කරලදිනකිෙනා තුළත් ස්වාමිය බිනඳ තුළ දරවු තුළත් මුළුමත් සමාජය තුළත් ගිහිසාමාජය තුළත් පවිදි සමාජය තුළත් පාලකය තුළත් පාලිතිය තුළත් සේවකය තුළත් සේවයි ලබනකිෙනාතුළ මේ හැම්මක් කෙනෙක්ම තුළ පින්නත් යඔබක් ඔබ ලෝකයා කියවිය යුත්තේ එයාගේ හැඩයානුව හමී වර්ණයානුව එයා කතා කරන විදානුව එයා වැඩකරන වි්‍යානුවනමී සම්මාධිට්ටිය මත සද්ධහාව මත කුසලා කුසල සංස්කකාරපිළිබඳ යතාබ ත ඥානීකින් විමස මසා එයා ඉදිනෙදා වැඩකිරීම මත සහ අනිාන පස් විරනීකින් ලෝක බලමින් පේක් හග න ොච්ච දක් යා ප්‍රතිච ය තු බඳ ේක් කොච්චරමත්තුවේනවාද. යාලෝකට ප්‍රතිචාරදක්නොට සම ධදි සුරන ොච්ච ්‍ර චා දක්නවාන්ද. ය කතාරනකොට යා වැඩකරනකොට හිතන පතනකොට ඒ කතා කරන වැඩරන හිතන පතන විදිී කොච්චර ්‍රද්හාව මුල් වෙලාතියෙනවාද. සද්ධාව කහෙද්‍ර ගත වෙලාතියෙනනවාද මෙන්න මේ විදියට ඔබට ලෝකයේ කියවන්න පුළුවන්නං ලෝකයේ විමසන්න පුළුවන්නන් ලෝකේ විමසා බලන්න පුළුවන්නං එහෙම බලන විමසන කියවන ජාතියකට පින්වත්නී කවදාකවත් වරදින්ට විදියක් නෑ. අපිට වැරදුනේ ඔන්න ඔය නිසා මයි. අපිට බෞතරයක් මිනිස්සුන්ට හොරු කියලා කියන්න ඕනේ ඔය නිසා මයි පින්න්නත්නී. ඒ නිසා පින්වත්නී. මේ විදියටටයි ඔබ ජීවිතය විමසා ගණ්ඩෝන පින්වොත්ම අද මේ දේශනාවේ මාතෘකාව ගැනත් යම් අදහ සක්මතු කරනක හොඳයි මාර්ග පල නිවන් අවබෝධය පිණිස විපස්සනා කිරීමට අනුපස්සනාවෙන් උපයෝගි කරගත හැකි ආකාරයසාහි අදවශ්‍ය පසුබිීම පැහැදිලි කරන්න තිය කියලතියනවා. බුදුරජානෝසික ශ්‍රාවකයන්ගේ ඒකාන ඉලක්ක වයුත්තිේ ගැඹුරු විපස්සනම ලක්කයිය යුත්තේ මාර්ග පලමයි මාර්ග පළමයි එයා බුද්ධසාසනයේ නාමින් යමක් කරනවාද යමක් හිතනවද යමක් වැඩකරනවාද ඒ වැඩකරන හිතන පතන විදිී අවසානික ලක්කේ විදිේට ඔ ඇත්තුොන්ට තිෙන්ටඕන මාර්ගඵල ගැන අර්ථයමයි පිවොත්න්නේ. සෝතාපන්න වීමේ අර්ථයමයි නමුත් අපිටේ අර්ථයේ ගිලිහෙමින් පවතින්නේ. ගිලිහෙමින් පවතින්නේ. තුර මඟඵල අවබෝධය කරා යන ශ්‍රාවකය හදන් ඩෝන මූලික වසයෙන් සද්ධාව. සද්ධාව නැති තැනකයා බුද්ධසාසනයේ සුදුස්ෙක් පවෙන්නේ නෑ සද්ධ. ඒ කෙබඳු සද්ධාවක් ද ඒ සද්ධහාාව පින්වත්න ස්ථීරවම ඒ සද්ධාව දුකදකිමින් දුකෙන් මිදීම පිණිස අවකාශයේ මතුුණු පසුබිමෑ තුළේ මේ දුකයි මේ දුකේ හටගැනීමයි, මේ දුකේ නිරෝධයයි, මේ දුක නිරුද්ධ කරන වැඩපිළි වෙලයි මහනිනී කියලා මෙන්නමී දුකෙන් මිදීම පිණිස අවකාසේ මත්තුකරපු පදනම ඇතුළෙමයි සද්ධ කොඩනගා ගණ්ඩුවඩ. සද්ධාව කියනිෙ කාවටගයාට ගොඩන ගණ ඕනිකනෙමී. එයා මේ දුකේ පරිමාව, දුක හටගැනීමේ සීමමාමයි, දුක නිරුද්ධ කිරීමේ සීමමායි, එය නිරුද්ධ කිරීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ගයන්. පිළිබඳ සීමමායිම් දකින දක්ෂ ශ්‍රාවකයෙක් විදේටයි පින්නත්නී අවබෝධය පැත්තට එකතු විය යුතුවන්නේ. එතවන අවබෝධය කරා එකතු වෙන දක්ෂ ශ්‍රාවකයකින් පන්නත්නී මෙබඳු සද්ධාවක්තියෙන්ට ඕන් ඒ සද්ධාවට කලින්ම පින්වත්නී එහට වැඩ ටිකක් කරන්න වෙනවා. සද්ධාව කියනෙ එක බීජන බීජ වැැපිරෙන්නේ කුඹුරුව පින්වත්න. බීජ වැපිරෙන්න්නේ කොහෙද කුම්ඹුරුය. හොඳට කුම්ඹුරක්ෂිතට නගාගට කුම්ඹුරු කොමතියන ලියදි තියනවාම් ඒවාට වතුර රැස්වින්ට බීජවල් අවශ්‍ය පෝෂණ ගුණේ පරිසංකරගන්ට ලියදි වටට නියර බැඳලතියනොවා ලියද වටට නියර බැඳලතියනොවා එතකොට ඒ නියරවල් බැඳලති යන නිසා වතුර සුරක්ෂිතයේ තවත් පොහර ආදිය සෝදාපාළුවට ලක් නොවීම පිණිස අවකාසයක් තියෙනවා. බීජ වපුරන මනුස්සෙක් වීහන මනුස්සේක් වීවපුරණ මනුස්සෙක් පළවෙනිියෙන්ම කරන්නේ මකදද. හොඳට කුඹුර හානක කුඹුර හාලයා ලියදි බදිනිික කරන්නේ. කුඹුරහාල ලියදි බඳින්ට කලින්මයාදයක් කර නොමකද. වතුරින් උපකාරය ගන්නික එතවට ලියදි බඳින්ටත් නියර බඳින්ඩත් කුඹුර මඩකරගණ්ඩත් මේ සියල්ලට මවශ්‍යාව කාසයමකක්ද ජලය මේ මෙය කෝම කරන්ඩ වෙන්නේ ජලය ඇසුරු කරමින් උදාහරණයක් විදින්න නියර බඳින්ට බෑ මඩවෙලා නැති තැනක ියර බඳන්න පුළුවන්කමක් නෑ පස්පිඩලි සමඟ වතුර මිස්ත්‍රවී මඩ බවට පරිවර්තනය වී නැති තැනක.ඒන මේ කුඹුරේ වැඩකරන මනුස්සේගේ කෘත්තියට ආවේනික ප්‍රධාන තත්ත්යක්මොකක්ද වතුර එ මොනතරන් කුඹුරු යායවල් තිබනත් වැදගත්ම දේවිදියට එදා සැලකුයමකක්ද වැව්බැඳපු එක. ඒකාලේ රජවරු කරපු විශාලම දෙයක් තමයි වැව් සකස් කරපු එක. රාජ්‍ය ප්‍රධාන සංකේතය වන වැැව ඒනිසා වැව්බැන්දිි රාජ්‍ය කියලා එකල රාජ්්‍ය හැඳින් නුවේ අදත් වව්බැඳි රාජ්‍යක කියයන වචනින් පාෞච්චි කනවා. එකන රජුරුවන්ගේ ප්‍රධාන රාජකීය කෘතියක් විදියට සැලකුුවේ වැැව්බඳිනි එක හේතුව මේ වැව් බැඳීම කියන එකෙන් ගොඩ නැගෙන එකන වැවේ තියන වතුර ටික තමයි අරු ගොවියාගේ සියලු කෘත්තියන්ට අනුබලය සපයන්නේ. එහෙනම් කුම්ුර හාණ්ඩත් බෑ වතුර නැතුව කුම්ඹුර මඩකරන්ඩත් බෑ වතුර නැතුව ලියදිබඳින්ටත් බෑ ම්ඩ වතුර නැතුව නීරබඳින්ඩත් බෑම් වතුර නැතුව කෙටියම් කිවොත් ගෝවිකමත් නෑ වතුරෙන් තොරව. එතකොට කුඹුර මඩ කරලා හාල සීසාාල පෝරුගාල නියර බැඳලා ඔක්කෝම් ඉවර කරලා තමයි පින්වත්න වී ඇටේවපුරන්්ඩ ගන්නේ. ත වී ඇටේ කියනකින් අපි සංකේතවත් කරන සද්ධාව. එන සද්ධාවට කලින් අමාමහ නිවන අරහත්ඵල විමුක්තිය කියන ගැඹුරු සාරය ගැඹුරු සාරය කරා යන කෙනෙක්කුට සද්ධාව කියන බීජ වපුරන්ඩ කලින්ම එයාට අවශ්‍යයි. ඹරු මඩ කර ගනීම. එට කලින් අවශ්‍යයි குුඹර හානක මේ අන්තර නියරබදිිනික ලියදිබදිිනක ලියද්ද සුරක්ෂිත කරන එක වතුර පාලනකර මේ குොඩක්க்கේ වවුමනා කරනවා. මේ ඔක්කුම කරන්න වෙන්නේ குුමක් මතද. වතුර ලැබීම මත වතුර ලැබීම මත. එතවள මේ වතුර කියලා දරම අර්ථවත් කරන්නේ පින්වත්නී සීලය මයි. වතුර කියලා අර්ථත්කාන සීලේමයි. ඒ නිසා අපත් සීලඉං සුරක්ෂිත වීම බුදුරජන් වසගේ ශ්‍රාවකයාට හරියට වීවපුර ගන්ට අවශ්‍යවකාසයට වතුර ලැබුණා වගේ. වී වපුරන්ඩ කලින්යාට කුඹුර ඇසරු කරගෙන කෘත්තිය කීපයක් කරණ්ඩ සිද්ධ වෙනවා. පස අනිපැත්තට හරවලා කුඹර මඩ කරගන්ඩ වෙනවා පස අනිපැත්තට හරවලා ඒයට පස්සේ ටිකකාලයක් ඒ පස නි පැත හැරවීම ඇතුේ අර පස් ුඋඩ තිබුණු තනකොල පුුණුවෙන්ට සලස්සව ලියද්දටම ඒ තනකොලවලින් සාරයක් එකතු කර ගණඩ වෙනවා. පලවෙනි අවකාසේ තා දැන් තවම අපි සද්ධාව කියන බීජයක් විදියටමපුර ගන පින්වත්නී අරහත්ඵල විමුක්තිය නම්මු අස්සන්න කරා යන්ට තවම මූලික මට්ටම ඉන්නේ ඒ මූලික මට්ටම අවකාසය තමයි සීලය. ෝිමටම වකාසේ තමයි සීලය ඒ එලි කෙනෙකට අනුබලයක් දෙෙන්න්න පුළල එක එලින් සිල් සසාධන් කරවන්නේ එලීින් කෙනෙකුට අනුබලයක් අනුග්‍රහයක් දෙන්න පුුවන් ඒකයි සාමින්හන්සලා එකලත් එහෙමයි සීලේ මත පිහිට වන්නේ හරිටර රජ්ජුරුවෝ වැැව බැඳලා වතුර ටික බෙදා හැරිය වගේ එ රජර වතුරට බෙ හැරියට වැඩන්න ඒ කාරියට සීලේ මත පිහිටනවා වගේ පිහිට වනවා වගේ බෙදල හරියට න්න යා குඹරට නිසි පරිදි වතුර යොෝදාගන වතුර අර පරිසමින් පාවිචි කරලා වතුර सुරක්ෂිත කරන ලියදධමත වතුු අදවාගෙන ඒකට අදා நிர் ஆද සියල්ல்ல ඉතා ප්‍රවේசමින් බැඳලායවා සකස් කරලා නැත්த்தං පின்න්න යා දිගින්දිකට දිගින්දිගට උඩින් වතුரைෙනකොට වක්க்கட කපලා වතුරටික එලීරින්ට தලනං පின்ව நீ කොච්ச்சර වතුාවත් වැடන්නේ වතුරෙන් ලැබෙන උපකාඩේ ලැබු නත් පின்න්නත් තා ඉක්මට வேளிලා යනවා. දක් අතිශයෙන්ම දක්ෂ ගෝවියා කරන්නේ අවශ්‍ය ප්‍රමාණයටට ලියද්ධමත වතුර සුරක්ෂිත කරගන්නවා හැබැයි වතුර බාහිරිින් ලැබෙන දෙයක්. සීලේ මත පිහිටනයකටනු ලය එලින් උපකාරය ලැබෙන් ඕන එනිසා අදත් ස්වාමීන් වහන්සේලා ධර්ම ශාලාවට එක තුනාම පින්නතුන්ලා සීලේමත පිහිට වනවා ඒ සීලේ මතින් ඔබ පිහිටා එතනින් පස්සේ සමාධි කුසලතාවේ ප්‍රඥාවේ කුසලතාවේ විපස්සනාමය කුසලතාවේ සියල්ල ඔබ විසින් තමතමා විසින් තමතමා විසින් ගොඩ නගා ගණ්ඩෝන වැව් බැදිි රජ්‍ය ප්‍රධාන අවකාසේ රජුරුවන්ගේ එකක් හැබැයි රජුරෝ විසින් වැව බැඳලා ඒ වැවින් පිට කරන වතුරටක සමාජයව් දෙසයි ගොවියාාව දෙසායි ඔවුන්ගේ ජීවන උපායන්නෝ දෙසායි ඒයා අතුර ගොච්චර පාවිච්චිට ගන්නවාද කියනෙක යාට අයිති දෙයක්. අන්න ඒ වගේ පින්වත්නී වතුර කියල මේ සලකන්න සීලේමයි. වතුර උපකාරයක් නැතුව හාන්්ඩ බෑ හරී අපහසුුවයි. ගවිියෝදාල කුඹුර හානුව නම් පිවත්න කර්කසවෙල වෙච්ච ඉරිතාලාගිය පොළොවක කව දාකවත් ගොවියකුට හාන්ඩ බෑ. ගැඹුරින් ඉරිතලාගිය පොළොවක පින්නොත්නී ගවයා අපහසුතාවයට පත්වනවා මිසක් ප්‍රතිඵලයක් න ලැබෙනෑ. එහළම් මතකතියාගණ්ඩ එක දෙයක් මොකදද. මතකතියාගණ්ඩ ඕනදේ තමයි පින්න්නොත්නී වතුරේ උපකාරේ නැතුව, සද්ධාවේ උපකාරයට අන්න බෑ වතුරේ උපකාරයෙන් තමයි ප්‍රඥාවට අනු බලය ලැබෙන්නේ. මොකද බුද්ධ වාසනය නගුල කියල පෙන්න්නනි ප්‍රඥාවට. සීසාන්ඩ කලින්ම කුඹුරේ කරන ප්‍රධාන කෘතියකට අයිති දෙයක් තමයි නගුල කියල කියන්නේ. නගුල කියල බුද්ධ ශාසනී පෙන්නන්නේ පින්නත්නී ප්‍රඥාවට ප්‍ර්ඥාවෙන් විමස ගණඩ පුළුවන් හැකියාව. එතන මේ කියන්නේ, න්නත් උදයත්ත ාමනී ප්‍රඥාව කියන එකග නෙමී මේකන්නේ උදයත්ත ගාමිනී ප්‍ර්ඥාව කියන එක කහෙම නමී මෙතන මේ ප්‍ර්ඥාව කියලා කියන්නේ මූලිකවස්ෙන් ශ්‍රාවකයයාඇතුල ගොඩනගෙන්්ඩෝ නවකාසයක් මොද මෙත ප්‍රඥාව කියන්නේ ප්‍රඥ්ඥාවෙන් කරන්නේ ප්‍ර්ඥාව නගුලන නගුලෙන් කරන්නමකක්ද. හරි වතුර ටික තමයි සීලය. පතරටිින් ගන්න පකාර ලියෙන් ට අනුග්‍රහරවාමන සල සිල් සමමාදන් කරවනවා අපි සීලේ ගනමක් දන්නෙත්නන් සීල විපති ගැ දන්න නත්තන් සීල සම්පත්තිය ගැන න්නත් නැතන් ම න්ස මද කරන්නන්නේ සීල විපත්තියත් ගැන කියනවා සීල සම්පත්තියත් ගැන කියලා. සීල සපත්තිය මත පිහිටන්ට සීලේමත අපිය පිහිට වනවා අදත් ඒකයි ධර්ම ස ලාි පෝට උද්දේට කාල්ට සිල් සමාදාදන් කරවන්න ටවේ සිල් සමමාදන් කරනවා ඩගේ සිල් සමමාධන් කරනවා සිිල් දන්නනැතුවටද නේ ප්‍රාති පාතවේරම සික්කාබක්. සමාධියම් කියල ගියූ දන්නෙද දන්න අනමු සීලේ මත පිහිට වනකම හරියට රජ්ජුරූ වැව් බැඳලා වතුර ටික පරිත්තං කරලා අවශ්‍ය වෙලාවට වතුරටික පින්වත්නී ගෝවියයා උද දෙසල්ලබාධනෝගේ ගෝවියත් සමහර විට හරි හමං විදියට ඇමේ නිර බැඳලා නැත්තම් පින්නත්නී යාට වතුරෙන් නිසි පරිදි ප්‍රයෝජන ගණඩබෑ පින්න්නවත්න ආයෙත් කුම්පුර වේලිලා අස්සන්නට අදාලා කාසේ සම්පූර්ණෙන් පිරිහිලා අස්සන්නත් දුරුවල වෙන්ට පුලුවන් ඒම වඩ පොළුවන් එතකොට පින්නත්වීමේ සීලේකින් අනුබලය ලබිච්ච තැනක පින්නත්න්නේ වතුර හොඳට න ලියද පිරුණනාන්ට්‍ර පිරෙනකොට වතුරවලින් තෙත්තෙනකොට තමයි ගොවයා කුඹුරට ගවයදාන්නේ නගුල දාන්නේ නගුලෙන්ක් නගුල කියල කියන වෙතන ප්‍රඥාව කියනක ප්‍රඥාවන් කරන්නමකදද ප්‍ර්ඥාවං කරන්නේ ඒ බෙලාවිම පසේශසාරයමතුරඩවා ඒ බෙලාවිමනනි පත්තරහරුණු තන කොළ හැදිලා ලියද්ද තුළ වල්බෝ වල් බිහි වෙලා වල්වලින් සස්්‍රීක වෙලා තියෙනවා ඒ වල්වලින් සස්රීක වෙලා තියෙන තැනක නගුල්ල දාලක් කුඹරට දාලා හානකොට ඒ වෙලා මෙම පසේ සාරය අනි පැත්තරෙනවා එ වෙලා මෙ මනි පැත්තටෙනවා තව දෙයක් වෙනවා නගුලින් මොකද වෙන්නේ නඟුලෙන් වන්න දෙවැනි කාරණය තමයි පින්වත්න්නේ ඒ වෙලාවිම පසේසාරය යනි පැත්ත නෑැරෙන කොට අර උඩ තිබුණු තනකොළවල තිබුණු සාරය ඇතුළෙ කුණුවෙෙන්ඩ ගන්නවා. වවාතාශ්‍රයට නිරාවරණය නොවී. වවාතාශ්‍රයට නිරාවරණයේ නොවිච්ච තැනක හිරුවලියට නිරාවරණය නොවිච්ච තැනක පින්වත්න්නේ අභ්‍යන්ත්‍රය තුළ ඒ තියෙන තනකොල කුණුවෙනවා මිසක් සස්රීකව වැඩීමක් නෑ. පසයට හැංගිච්ච තනකොල්ල කුණු වෙඩ ගන්නවා. පස්සයට තනකොළ හැංගුවේ නඟුලින් එදොර පස්සයට තනකොළ හැගෙනකොට තව දෙයක් වුුණා මොකක්ද අභ්‍යන්තර සාරය උද්දට මතු කළ පසේසාරය උඩන බලාගනි ඉද්දී තනකොල යටගිහින් උඩට පස්සාරය මතු වෙන්න්න ගන්නවා උඩට පස්සා සම්පූර්ණයෙන් කළේ පොළොව කන පිට හරෝපය එක ල කරන ද ොලෝ කන පිට හරුවනක මූලිතත්වේ තුර හො කන පිට හරන කියන්නේ පින්න්නත්නී අපිට ඒකට උදව්ව ලැබන වතුරින්. සීලේකින් අන බල ලැබ ව ප්‍රඥාව සීල්ල තාතමයි ප්‍රඥාවන්තයක කියනන්නේ ප්‍රඥාවත යා ම සිල්වත කියන සිල්තියන න ප්‍රඥාවතියනවා ප්‍රඥාවතියනක ිල්තියන ීේ ත ප්‍රඥාවක්න ප්‍රඥාව තොර ීලයක් යක හර ස්ස ද න ය බද්දේන. හරියට මහරි දැ සීලේකින් ම කුම්ඹර තෙත්තුනොත් මයි නගලින් කරන කෘතියට වඩා පහසුව සැලසෙන්නේ ඉතාම හොඳ පහසුවක් සැලසිනවා ගැම්ඹුරු පහසුවක් සැලසිනවා එතොට මේ නගුලින් කරන කකොට ඒ වෙලාම කෘතිය දෙකක් වෙනවා නගුල විසින් පසේසාරය එකක් මතු කරනවා ගුල විසින් පසේසාරය මතු කරනවා ඒ වෙලාවිම පින්වත්ී පස්සට තනකොල ටික හඟවා පසට සාරයවීම පිණිස්ස නිරහ ඉරුවලියට නිරාවරණය නොවී අභ්‍යන්තර තනකොලටික සූරයාලෝකයට නිරාවරින් නොවී කුණු එඩගන්නවා. එතටේ කුණුවෙනකොට ඇතිවෙන යම්කිසි ආකාරයක ශක්තියක් තියෙනවා අනන්ගේ ශක්ති එකතු වෙන්නේ අන්කවරකටත්මි පසට මයි වතුරෙන් ලොකු දව්ක් ලැබෙනවා ඇතුළෙ කුණු න්නත් වතුරු දෞ් කරනවා කුණුවෙනකොට වතුර උදව් කරනවා ඒ කුණවෙච්ච මේ තනකොළවල තියන යම්කිසි සාරයක් ඇත්දේ සාරය පසමත විසුරුවාදාන්ට උදව කරනවා මේ වි ශාල ගැඹපුරක්තියනේවා. මොකද මේ විසුරුවනවා කියනෙක කියනෙක් යෝරන්ඩ විතතාාග ශාල වෙලාවක් යනවා ඒ පෑගානක දේශනාවක් කරන්නට පුළුවන්ගිකක්. විසීලයේ කරන මේ කෘත්තිය කෙබඳුද කියනෙක. ඒතුරර වතුර විසින් නැවත නැවත කරන්නේ අභ්‍යන්තර ප්‍රඥාව විසින් තනොලටි අනිපැත්තර හරවල ඒ බෙලාවන් පසේසාරය මතු කරනවා. ඒ පසේත්සාරය මතුවෙනකොට තනකොල පස ඇතුළ හැංගෙනවා හංගෙනවා ඒ හැංගිච තනකොළවලට සූරයාෝකයට නිරාාවරණ, නොවී වාතාශ්‍රයට නිරාාවරණී නොවී තියෙනතා කල්පි නොටටි පැවැත්ම අභියෝගයට ලක්වල ක් කුණුවෙන්ට පටන්ගන්නවා. ඒ කුණුවෙනකොට ඇතිවෙන යම්කිසි ආකාරයක ඒ තනකොලෝලින් මතුවෙන යම්කිසි ජීවයක් ගුණඇත්තියනවා නං. සාරයක් තිය නොනන් ඒසාරේ වතුර විසින් නැවත නැවත පසම්මත විසුරුවා හරිද ගන්නවා සීලේ කරනම හා විශ්මිත දෙයක් මේක. විසුරුවා හරිඉන්න පටන් ගන්නවා. එතනේ විසරුවාහරින මටම මුලින් කුඹුර ලියද්ද තෙත් කරනවා පසේසාරය මතු කරලා තනකුළ යට කරන් ඒකත් වතුරින් කරපු අු බල ඇතින වතුර ලියදර වර බැඳල් නැත්තන් ඉතලාගගේ පොලෝක මොකක්වත් කරගණන්නඩ බ. වතුරූපකාර කලා. ඊට පස්සේ වතුරාර ඇතුළෙ කුණුවෙන තනකොල ික නැවත ඒ තනකොළවල්තියෙන යම්කිසි සස්්‍රීක ජීවගුණයක් තියෙනවා අද ඒ ජීවගුණේ නැවත නැවත පසමත විසුරුවා හරිදුු දව කරනවා. ඒවා දව කරන වතුරේ සවභාභේතමාරිය කාන්තසීලේ කෘත්ති කියලක. ඒකාර එලියෙන් ස්වාමිනාන්සනමක් සමාධං කරවලා පානාති පාතාවර මන සික්කාාප දන් සමාධයමි කියන්න පින්නවත් නි සමාධංගෙන්න්නට පින්න්නොත් නික කිය ිල් පන්සිල් සමාධදන් ෙන්න්න නමස්කාර කියන්න පින්න්නත්නි කියල ස්වාමිනාන්සනමක්කට සමාධං කරවන ශක්ෂණයක්තින්. ඒකට වඩා ගැඹුරු අරිය කාන්ත සීලේ කෘතියමකද. අරියකාන්ත සීලේ විසි නැව නවත අර කුම්ඹර මඩකරකර මඩකරකර බීජය ක්‍රෝපනය කරගන්ඩ අවශ්‍ය අවකාශයේ වටපිටාව ගොඩනගරවා. ජයක් රෝපණය කරගණඩ අවශ්‍ය අවකාසය වට පිටාව නැවත නැවත ගොඩනගමින් තිබෙනවා. ඒ අවකාශය නැවත නැවත ගොඩනගෙන කොට පින්වත්නී ඒ විදිහට නැවත නැවත ගොඩනැගෙන කොට ඒ ගොඩනැගෙන වට පිටාව ඇතුළේ ඒ ගොඩනැගෙන අවකාශය ඇතුළේ අරියකාන්ත සීලයක් කර නිමුකක්ද අරියකාන්ත සීලයක් හැම බෙලාවකම පින්වත්නී කරන්න එමන්න මේේ ද? අරියකාන්ත සීලයක් සෑම අවකාසයකදීම කරන්නේ පින්වත්නී සීලේ කැලල්වීම පිණි ඇති සංයෝජනයට අභියෝග කරනනික. එක අරිය කාන්ත සීලේ ස්වභාවය. සීලේ කැලල්වවෙෙන එක නවතනවානිමින් සලේ නවත නවත කැල්වීම පිණිස තමා තුළ ගොඩනගිච්ච සක්කාය දිට්ටියයට අභියෝග කරනක තමයි අරිය කාන්ත සීලේ මෝලික අවකාසයේ. ප්‍ර්ඥාවෙන් නගුලින් කරේ පසේ එවෙලාම අනිපැත්තට හරවල හරවනකොටම පස්සේ අට පන්නත්නී අභ්‍යන්තර තනකොල ආදිය හඟවා යවා කුණුවෙන්ට අදාල මෝලික මූලික වටපිටාව ගොඩ නඟාපු එක මූලික වටපිටාව ගොඩ නඟපු එක තමයි කළේ. දැන්ගේ මූලික වටිටාව මොකද වුණේෙද මේක හරියට ප්‍රඥාවේ ප්‍රධාන කෘත්තියක්. මේක හැබැයි උද අත්ත ාමනී ප්‍රඥාාවනි පස්සෙ හම්බේන එක. ක මූලික වසෙන් සදාව පැළකරගන්න ශ්‍රාවකයෙකුට අයිීති ප්‍රඥාව සදහ පැළ කරගන්න ආයිීති ශ්‍රාවකයෙකුට අශ්‍ය සදදාව පැළකරගන්න අවශ්‍ය ශ්‍රාවකයෙකුට අයිති ප්‍රඥාව සදධාව පැලවෙලා අස්සන්න නිලාගන්න මට්ටමීදී ඇතිවෙන ප්‍රඥාව තමමා උදය අත්ත ගාමිනි ආප්ඥාය සමන්නාගොතෝ කියල කියන්නේ උදයත්ත ගාවිනී ප්‍ර්ඥාව කියන්නේ අන්නේ එකට එත දැ මෙතන කතා කරන මේ සද්ධාවේ ස්වභාවේ ප්‍රඥාව ස්වභවිට සදධාව නිම් කතා කරීම නෑ මෙතන කතා කරන ප්‍රඥ්ඥාවේ ස්වභාවමකක්ද නගුල නම් ප්‍රඥාව ඒක කළේ පස් පිඩල් අනි පත්තර හරවල පස් ඇතුළේ තනකොල හංගලකුණුුවෙන්ට සදස්සන ූලිකාවකාසයත් ඒ මොහොතේම පසේ සාරය තු මේ අනි පැත්තට හරෝපපු එක පොලො කනපිට ගහපුක් තරේ මොන මට්ටමින්ද ඒ ඒ පිනවත් තා ගැඹුර මට්මත් මොකදේ ගැඹු මොකදේස් ඒ මේ මේ කියන ගැබුරමකක්ද. පින්නත්මිය මූලික ප්‍රඥාව වුවමනයි චින්තනය අනි පැතරහරවන්ඩ. දැං ඔබ දාන්නවා අපි දුක ඇතිවෙන රටාවක් ඇතුළ ඉන්නේ. පින්නත්න අපි ජරාමරණ දුකමත පිහිටා ජරාමරණම හදහදා ඉන්න කත්තියෙන්නේ. අරිය පරියේස කිය බුද්ධදේශන වි ස් සූත්‍ර යක්තියනවා. අරියපරියේේෂන සත්‍රේදි බුදුරජාණන් වහන්සේ අපට අනු දැනවදාලා පින් න්නොත්මහන්නේ මෙලෝව පරයේෂන දෙකක් ඇති බව. අරියාපරියේසනා අන්නන්නරියා පරියේසනා කියලා මහනිනි පර්යේෂණ දෙගත්තියෙනවා. මොකදද පින් න්නොත් මහනිනිමි ලෝකෙ ආර්ය පරයේේෂනය කියල කියන්නේ. ලෙඩවිෙන ගමන් ලෙඩවිනවම හභාගනයනවා වයිසට යන ගමන් වයිසට යනීව මහභාගනයනවා. ජරාමරණ දුකමත පිහිටා ජරාමරණ දුක මහභාගනයනවා අන්නර්රියා පරයෂස නාරී පරයුෂණමකදද. ලෙඩවිෙන ගමන් ලෙඩ නොවෙන මට්ටමට කෙලෙස්ටික දුරුවල කරනවා. ජරාවට පත්තිෙන ගමන් ජරාවට පත් නොවෙන මට්ටමට ඇතුලාන්තේ සකස්කිරීම පිබඳ සාකච්ඡාවකට එකතු වෙලා ජරාමරණන සෝක පරිදේව දුක්ක දෝමනස් සුපායාසයන්ගේෙන් බැටකන ජීවිතයක් නඩත්තු කරන ගමන් අනාගත ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමනස් සුපායාසයන් ඇති නොවන ආකාරයට එයා ඇතුලාන්තේ දකිමවිින් විමස්ශ්‍රිකින් විමසමින් කාලේගේ වන්නඩ පට අර. ඒවිදියට යාකාලගවන්ඩ පටන් අරන් ාරිය පර්යේෂණ හිනම් මතකතියා ගන්ඩ ඒ වෙලාම පසකල් පොලෝ අනි පත්තර හැරිව්වාගේ ලියද අනි පැත්තර හැරිවා වගේ ර්‍ර්ඥාව කියන්න නගුලෙන් අපි අපේ චින්තනි අනිි පැත්තිම් බලන්ට පටන් ගන්න ලෝකෙ දුක ඇතිවන්න ටාවක් ඇතුලේ පින්නවත්ය පියාත් කල්පනා කරන්න වීමසන්නේ. මේ වෙලාවෙත් පින්නත්න අපි දුක ඇතිවෙන රටාවක් ඇතුලි. දුක ඇතිවෙන රටාවකටයි අපි කල්පනා කරන්නේ විමසන්නේ අපේ අපේ අදදැකීම දුක ඇතිවෙන රටාවත් තුළයි නමුත් බුදුරජාණා නොහම්සකි ශ්‍රාවකයා දුක ඇතිවෙන රටාවට අභියෝග කරනවා එය සම්පූර්ණින් කනපිටට හිතන්ඩ පටන් ගන්නවා මේ දුක ඇතිවෙන රටාව තුළ වර්තමාන ඇස කණ නාසේ දිවකයි මන සනටත්තු කරනකොට කෙස්ටි ැවයා ඇහැ පවිච්චිරන විදි ගැන උනන්දුවක්තියෙනවා සම්පූර්ණින් කෙස් නිරුද්ධ කරනය යයියට උනන්දුයි. ඒක තමයි පින්ත් කනපිටට හිරදංචින්තනය. වර්තමාන දුක ඇතිවෙන රටාවට හිතත්්දී? ල්පනා කරදී වැඩ කරද අයදුක නිුද්ධ කරන ට හිතන්ට පටගන්නන ප රච්චා ිතන විතරයි හෙටම හටරගන්නේ. හයට නගුලි කරන්නේ පස්පිඩල් අනි පැත්තර හරනවා වගේ. ඊටස ඇතුෙ කුණුවවෙඩ සලස්සනවා ඇතුළෙ කුණ ඩට සලස්සනවාක්මකක්ද වර්තමානී අත්දකින සියලූම අදදකීම ඇසින් කනක් නාසෙන් දිවෙන්කයිම් මනසිං අදකින සියල්ලූම අදකෙන් තුළයා කල්පනා කරනවා මේවා නැසී වැනසී යන දේබල් නේද කිය කල්පනා කර ගන්න තවමත් අනිචාු පස්ස විහරණී. ගம்பு சண்டන්නනමුදද සயலோම පரியமனாප லோக்கே அப்්‍රயாமணப்ப லோக்க ගැන හිතන්නේ அே දේவල් நிறத்துුව நசி வனசி யான தேේவாල් නதுல்லම නැසී වැனசிී ලோකයට ஐති தேේවල් නේද කියලා බුදු රජාණන් බහසගේ ්‍රාව கල්පனாராண்டு பட்டங்க கரிய பஸ்ட்டு தனக்கள்ளட்டிக்காங்கவா வேண்டு செසුවங்க ඒම දර්சனா ඒම අනි්චානු පස්සි වෙරණින් බලන්ඩ පටන්ගත්තොත් ඒ හරියට ඇතුළේ කුණුවෙන කොල ටික කුණුවෙන තන කොල ටික පසටම සාරය වී සද්ධහව පැළවවැඩු දව කලා වගේ ඇතුළේ කුණුවෙන තනකොල ටික තමයි නැවත නැවත පසට සාරය එකතු කරන්නේ ඇතුළේ කුණුවෙන බව ඇත්ත පසට සාරය එකතු කරන්නේ තර සාරේ එකතුකරට පසේ රොඩ ිකක් ඉතුර වෙනවා ඒ රොඩ ටි පපරර් ගල එකතු කරනවා. මඩකරකර මඩකරකට ලියද්ද හාල හාපු ගමන් වපුරන්නේ ඒය මටඩ වතුර පවිච්චි කරද සීලේෙන් උපකාරය අරග අරගන නැවත නැවත මඩ කනවා. මඩකරනකොට පින්වත්නි ඇතුළේ අර තනකොළවල සාරය පසට එකතුල රොඩ්ඩ විතරක් කිතුරුවවෙන්න ගන රොඩ ටික විතරා ඒ රොඩ් ිකින්වත්ි පෝරු ගා පෝරුග ඒ රොඩු ටික එකතු කරනවා වගේ පින්වත්නී නැවත ඇස සකස් නොවන මටමට මැස නිරද් කරනවා යඇසින් ග්ඩදය. න්නත්න්නේ ඇසන් නැත අිස්කාර ොඩ නැගේ ැතිමට ඇස සම්බන්ධ කෙලෙස්ටික සම්පූරණයෙන් කටලදානවා රොඩ්ඩ තර තුරුවවෙන්නේ හ තරයි නැමුත් පින්නත්න්නේ ඇස නැත නැවත සමුදේවෙන්මට පිණිස අවකාශය දුරුවල වෙලා යනවා මෙන්න මේ විදියට කුඹුරක් ඇතුළේ විසාාල ධර්මයක් කියන්න පුළුවන් නිවන් මගේ සම්බන්ධ විශාල අර්ථයක් කියන්න පුළුවන් ති මේකර බවිශාල ගැඹුරක් තියෙනක අස්සන්න තමයි අමානි වන අස්සන්න තමයි පින්නත්න සම්පූරණය මේ ශ්‍රාවකයා තුළ මතුවයි අරහත් පල විමුක්තිය.ඒ සද්ධාවේ බීජයේ ඒ සද්ධාව පාවිචි කරලා එතනනිහට ඉන්ද්‍රිය ධර්මූලු හෙළමවකාසේ තමයි පින්නත්නී අරහත් පල සමාධිය කියලකයන්. එ මෙ මේ විදිහයට අප විම සරන්නගත්තවත් ගෝගොල්ොන්ට ලියාද උඩ කුඹර වැඩරන අල්ල අතර ගොඩාකිින්න්න යන්ුවාාද පොපොලොන්න්නරු අම්පරාවගේ පැතිවල ඒගුල්ලන්නට කුමරදිහා බලාගෙන නියොද කින්ඩ පුුවන් ලස්න්නන ධරමයක් ගවියෙකුට පෙන්නවාමි විශ්මිත භාගතු හම් සිගේ ධර්මකතාව. එ නිසා ඔබ හැම දෙනාටම මෙන්න මේක ගැබුරුවීත් තවමියෝ ගැතුළ ගොඩා කියෙවතිනවා නමුත් මේ විදිහයට විමස ගත්තත් යාන්ට ජීවිත අවබෝධයට අදාල රුකුලක් මිසා කනුග්‍රහයක් මිසා කවබෝධයයාගේ අභ්‍යන්ත්‍රී ගැලවිලයන්නේ බඳු අවබෝධාත්ම කවකාසේකට ඔබට හැම දෙනාටම දොරගුල් විවරවේවා කියෙන අදහසින් අපි